ඔබ සැමට ආයුෂ බොහෝ වන සුබ දවසක් වේවා. 2024 වර්ෂයේ ජූලි මාස 26 වෙනිදා සිට අගෝස්තු මාස 1 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේපල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප දැන් මෙතන සිට ලග්න පලාපල මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට අලුත් දේ ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. පෞලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සතු ග්‍රහය 12123 යන භාවයන් මතින් ගමන් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පැවිදි ගැටලුකාරී බව මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. වගකීමකින් නිදහස සැලසෙන සතියක් වෙනවා. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙතෙක් උදාසීන බවකින් කරගෙන ගිය රැකියාවේ කටයුතු වෙනදාට වඩා උනන්දුවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. අමතර ලැබීම් ගැන දෙන රැකියා මාර්ග හිමිකම් ඇති කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අලුත් ඉගෙනීමට කටයුතු උදා කරනවා. විදේශගත අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් මෙහෙසියෙන් ඇති කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර ඇති කරන ඇඟේ පතේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. පැවති සෙම් අමාරුවක් නැවත හට ගැනීමෙන් පීඩාකාරී බවක් ඇති කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස දම් 5ද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ සතරන් මිතුරු වන බවක් පෙන්නුම් කරනවා. උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 11-12-2 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරන බවක් පෙන්නුම් කරනවා. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකී රක්ෂා කටයුතු වල වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ව්‍යාපාර කටයුතු වලින් පසු සැලසෙන අතර අලුත් සෑන් රැකියා කටයුත්තකට අත ගසනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අමතර දේ ඉගෙනීමට වෙහෙසක් ගන්න බවක් පෙන්නුම් කරනවා. ගණිත ආශ්‍රය කටයුතු තාක්ෂණික ආශ්‍රය කටයුතු වලින් විශේෂ දක්ෂතා දක්වන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. උරහිස සම්බන්ධ ඇතිවන අවබෝධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස දම් 5ද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මිතුර ලග්නය. මිතුර ලග්නයෙන් උපන් ඔබ දුරදිග සිටිය යුතු කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතිය සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10-11-12 යන භාවයන් මතින්. මිතුර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී හදිසි කනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරනවා. මෙතෙක් ප්‍රමාද කරමින් පැවති තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. දුර ප්‍රදේශවල රැකියා මාර්ගවලට හේතු ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. නිතර ගුරු භවතුන්ගේ දෝෂාරෝපණ වලට ලක්වන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙහෙසන සතියක් වන බවක් පෙන්නුම් කරනවා. යටිබඩ ආශ්‍රිත අබාධයක් හෝ තුනටි අබාධයකින් පීඩා විඳින බවක් පෙනෙනවා. මිතුර ලග්නයෙන් උපන් ඔබගේ අය 8යි වැය 4යි. මිතුර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස කහ 5ද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න.
කටක ලග්නය කටක ලග්නය නුපන්න ඔබගේ පවුලට නව සමාජිකයෙක් එකතු වන බවක් පෙන්නුම් කරනවා. විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳ ග්‍රහය 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරනවා. කටක ලග්නය නුපන්න ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා යන්නේන ගමන් ගැන සැලකිලිමත් වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තරතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබ කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. අතමිට සරු කරන සුළුසුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අමතර දේ ගැනීමට වෙහෙසක් දරන බවක් පෙන්නුම් කරනවා. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කිහිපයක් යෙදෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ව්‍යායාම් කටයුතු වලින් ක්‍රීඩා වලින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා කය වෙහෙසා කරන කටයුතු අධික කරනවා. කටක ලග්නය නුපන්න ඔබගේ අය 6යි වැය 5යි. කටක ලග්නය නුපන්න ඔබගේ ජයාංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය සිංහ ලග්නය නුපන්න ඔබට වගකීම් බහුල වන බවක් පෙන්නුම් කරනවා. විශේෂ සැලසුමකට කටයුතු උදා කරමින් සති ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳ ග්‍රහය මේ සතියේ 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරනවා. සිංහ ලග්නය නුපන්න ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පැවිදි උදාසීන ගති පැවතුම් මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අමතර ලැබීම් මතින් යහපත් බවක් පෙනෙනවා. මෙකෙන් කතරමඟ නවතා දමා තිබූ රැකියා කටයුතු කිහිපයක් නැවත ආරම්භයට කරුණු ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවති බාධාකාරී බව මගහැරී යනවා. එමෙන්ම නව දැනුම සොයන මාර්ග කිහිපයක් හිමි කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙතෙක් පැවති ශාරීරික අප්‍රාණික ගති මගහැරී යන කරුණු කිහිපයක් සිදු කරන බවක් පෙන්නුම් කරනවා. එහෙත් රුධිරගත සීනි මට්ටම අති රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගැන සැලකිලිමත් වන්න. සිංහ ලග්නය නුපන්න ඔබගේ අය 8යි වැය 4යි. සිංහ ලග්නය නුපන්න ඔබගේ ජයාංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය නුපන්න ඔබ කලාවට හිත දෙන බවක් පෙන්නුම් කරනවා. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර මේ සතියේ සඳ ග්‍රහය 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරනවා. කන්‍යා ලග්නය නුපන්න ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අසරණ අනාථයන්ට උදව් උපකාර කිරීමට පෙළඹෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. දියුණුව සම්බන්ධ විශේෂ කටයුතු කිහිපයකට අත කසනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු සම්බන්ධ පැවති බාධා මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. සේවක පක්ෂයේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාවදා කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපනයේ පැවති බාධා කිහිපයක් මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු සඳහා දුරපළාතකට යාමට සිදුවන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය පිළිබඳ කල්පනාකාරී විය යුතු සතියක් වන බවක් පෙන්නුම් කරනවා. ශරීර අභ්‍යන්තරයේ සිදුවන අසනීප තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. කන්‍යා ලග්නය නුපන්න ඔබගේ අය 7යි වැය 5යි. කන්‍යා ලග්නය නුපන්න ඔබගේ ජයාංකය ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය නුපන්න ඔබට විශ්වාසවන්ත ඇසුරක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටිත සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්නය හිමි ඔබගේ සඳ ග්‍රහය මේ සතියේ 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරනවා. තුලා ලග්නය නුපන්න ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් කරගෙන ගිය කටයුතු කිහිපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා අතමිට සරු කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනෙනවා. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උනන්දුවකින් මෙන්ම ප්‍රබෝධමත් බවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී යටපත් වූ රෙහස ආශ්‍රිත අබාධයකින් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරනවා. වරින් වර විවිධ සෞඛ්‍ය පරීක්ෂණ වලට වාජනය වීමට සිදුවන බවක් පෙනෙනවා. තුලා ලග්නය නුපන්න ඔබගේ අය 8යි වැය 5යි. තුලා ලග්නය නුපන්න ඔබගේ ජයාංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, ශුභ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න.
වෘචක ලග්නය වෘචක ලග්නයෙන් උපන් ඔබට උසස් අධ්‍යාපන ලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. හිත මතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සංග්‍රහය 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘචක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අවිවේකී ලෙස දිනදා කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. පදිංචි ස්ථානය සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලින් ප්‍රසිද්ධියට පත්වන අන්තිමේ කරුණු කිහිපයක් සිදු කරන බවක් පෙන්නුම් කරනවා. දැතිය මහන්සියෙන් කරන රැකියා කටයුතු වලින් අතමිට සරු කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පොත්පත් කියවීමට ආශාවක් දක්වන බවක් පෙනෙනවා. විවිධ වැඩසටහන් වලදී නායකත්වය ගෙන කටයුතු සිදු කරනවා. දහම් අධ්‍යාපනික කටයුතු වලින් විවිධ ජයග්‍රහණ හිමි කරන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. වතුරට ප්‍රිය නමුත් වතුරේ නගුණ ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 4යි. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 4ද ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබගේ දැනුම බුද්ධිය වැඩි බවක් පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහය 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී පවුලේ ඉදිරි සැලසුම් වෙනස් කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. සතුරු සමාදානයට කරුණු ඇති කරන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. සේවක පක්ෂය සමග කටයුතු කිරීමේදී විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදුවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන අතර අලුත් පොත්පත් මිලදී ගැනීමට අවස්ථාව උදා කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් දෝෂ හිස ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතු වලින් ඈත් වී සිටීම යහපත් වනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 3යි. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 4ද ජය වර්ණය ලෙස කහ පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබගේ සිතට සැනසීමක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අවිවේකී වූවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සතුග්‍රහය 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදා කරන බවක් පෙන්නුම් කරනවා. නිතරම ඔබගේ කටයුතු වෙනුවෙන් මෙහෙයීම් සිදුවන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. රැකියා ස්ථානයේ ජනප්‍රියත්වයට පත්වීමට හේතු ඇති කරන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අලුත් දේ ගැනීමට කරුණු සැලසෙන බවක් පෙනෙනවා. විදේශ අධ්‍යාපනයකට සැලසුම් ඇති කර ගන්නා කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙනදාට වඩා ශරීර ප්‍රාණික ගති බහුල කරවන බවක් පෙනෙනවා. රුධිරගත සීනි මට්ටම අධිරුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 7ද ජය වර්ණය ලෙස කහ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ තනතුරු වෙනසක් සිදුවන බවක් පෙන්නුම් කරනවා. ගතට සිතට සැනසෙල්ල උදා කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්නය හිමි ඔබගේ සඳුග්‍රහය මේ සතියේ 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වෙනදාට වඩා ගෙදර කටයුතු පිළිබඳව උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලා කටයුතු කර යුතු බවක් පෙන්නුම් කරනවා. තාක්ෂණික අංශයේ රැකියා කටයුතු වල නියැලී සිටින අය කල්පනාකාරී විය යුතු සතියක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අවිවේකී ලෙස පාඩම් වැඩ කටයුතු කරගෙන යන සතියක් වන බවක් පෙන්නුම් කරනවා. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන කරුණ කිහිපයක් සිදු කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අති නිතර යහපත් කාලයක් නොවන බවක් පෙනෙනවා. මුද්‍රා අමාරුකම් හේතුවෙන් පීඩා ඇති කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ අය 8යි වැය 4යි. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 5ද ජය වර්ණය ලෙස කොළ පැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න.
මීන ලග්නය මීන ලග්නයේ උපන් ඔබට හදිසි ලැබීම් සහිත බවක් පෙන්වුම් කරනවා. අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 1 2 3 4 යන භාවයන් මතින් කමන් කරනවා. මීන ලග්නයේ උපන් ඔබගේ ග්‍රහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කණුදෙනුවක් සාර්ථක වන බවක් පෙන්වුම් කරනවා. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති බාධා කිහිපයක් මගහැරී යන බවක් පෙන්වුම් කරනවා. රැකියාවේ කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දු වෙන කරගෙන යන බවක් පෙන්වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තර්කකාරී කටයුතු කිහිපයකින් ජයග්‍රහණය කරන බවක් පෙනී යනවා. විවිධ කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වය දැරීමට සිදුවන බවක් පෙන්වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙතෙක් මගහැරී තිබූ වාත වේදනාවක් නැවත මතුවෙමින් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවන බවක් පෙන්වුම් කරනවා. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් වෙනවා. මීන ලග්නයේ උපන් ඔබගේ අය 6යි වැය 3යි. මීන ලග්නයේ උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස කොළ 5ද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න.